आयुबोवन गुरु तुम्हें यूट्यूब चैनल पेमनी ओयाल हेमोम आदरें पिलिगान्नवा इतिंदु वेपुते शिष्यत् विभागेट अवश्य करन पाडमक तमाई अद गुरु तुम्हें ओयालट कियला देन्ने ए तमाई सतुन गेन बोवन लेड रोग मोनवाद कियला अपि हेमोम सतुन्ट आदरे नेद इतिन अपिट मे सतुन गेनुत लेड रोग बोवेन्ने पुलुवान අපි මුලින්ම බලමු මදුරුවන්ගෙන් බෝවන රෝග මොනවද කියලා. විශේෂයෙන්ම ගැහණු මදුරුවා තමයි දුවේ පුතේ අපිට ලෙඩ රෝග බෝ කරන්නේ. එයාලා ලේ උරා බීමට අපේ ශරීරයේ විදිනවා. එතකොට අපේ ශරීරයේ තුලට තමයි මේ ලෙඩ රෝග ඇතුල් වෙන්නේ. ඩෙන්ගු රෝගය. ඩෙන්ගු රෝගය බෝ කරන්නේ ඊඩිස් කියන මදුරුවා. මෙම රෝගය මාරාන්තික වෙන අවස්ථාද තියෙනවා. අපි බලමු මේ ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. අධික හිස රදය, ෂණික උණ, කැස්ස, වමනේ යාම, සමේ ආසාදන, සමේ රතු පැහැති ලප, ඇස් යට රුදාව, මාංශ පේශි වේදනා. බරවා රෝගය. බරවා රෝගයේ බෝ කරන්නේ क्यूलेक्स मधुरवा विसीन ओयालट पुते दखीन लबेना पिंतूरे बलन अधिक लेस काकोल इद्दिमेला तीयनवा बरवा रोगे रोग लक्षण अत्तमाई काकोल इद्दिमीम एंग कैसीम मे बरवा रोगे पुते अपिट मुल्काले हंदुनागान पुलुवांगुनों औषध माकिन सनीप करगान पुलुवा බරවා රෝග පරීක්ෂාව සිදු කරන්නේ රාත්‍රී කාලයේදී ලබා ගන්නා රුධිර සාම්පල මගින්. බරවා රෝගය මාරාන්තික රෝගයක් නොවේ. මැලේරියාව. මැලේරියාව බෝ කරන්නේ ඇනෝෆිලිස් මදුරුවා විසින්. ඔයාලා දන්නවද දුවේ පුතේ ශ්‍රී ලංකාව කියන්නේ මැලේරියාව තුරන් කරපු රටක් කියලා. ඉතින් කොහොමද අපේ රට තුලට මැලේරියා රෝගීන් බෝ වෙන්නේ මේක වෙන්නේ පුතේ මැලේරියාව තියෙන රටවල් වල සංචාරය කරපු අය ලංකාවට ආවට පස්සේ එයාලට රෝග ලක්ෂණ මතුවලා තියෙනවා මොනවද මේ මැලේරියාවේ රෝග ලක්ෂණ උණ හිස රදය කැස්ස ඇඟපත රුදාව අධික මහන්සිය චිකුන් ගුණ්‍යා මේ බෝ කරන්නේ ඊඩිස් මදුරුවා විසින් මෙහි රෝග ලක්ෂණ තමයි පළු දැමීම වමනය උණ හිස රදය සහ අධික අස්ති වේදනාව මොලේ උණ කියුලෙක්ස් මදුරුවා තමයි මොලේ උණ රෝගය පතුරවන්නේ මෙය මාරාන්තික වීමේ අවස්ථාව වැඩි මොලේ ස්නායු වලට හානි සිදුවීම මෙමගින් සිදුවේ ඉතින්ද ඔය පුතේ මදුරුවන්ගෙන් බෝවන ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට නම් අපි මොනවද කරන්න ඕනේ විශේෂයෙන්ම පුතේ මදුරුවන් බෝ වෙන්නේ ජලයේ රැඳෙන ස්ථානවලනේ අපි ඒ ස්ථාන විනාශ කරන්න ඕනේ ඒ කියන්නේ පුතේ ජලයේ රැඳෙන කාණු වැහි පීලි ඒ වගේම තැඹිලි කොම්බ ටින් බෙලෙක්ක ටයර් මත අපිට මදුරුවන් බෝවන ස්ථාන දකින්න පුළුවන් මේවා අපි විනාශ කරලා දාන්න ඕනේ ඒ වගේම මදුරුවන් නිවෙස් වලට ළඟා වීමට පෙර පුතේ අපි සවස් කාලයේ දොර ජනෙල් වසා තබන්නත් ඕනේ මදුරුවන්ගෙන ආරක්ෂා වීමට නම් පුතේ මදුරු තලා ශාකයේ පුළුස්සා දුම්ගස්සවන්නත් පුළුවන් ඒ වගේම කජුලෙලි පුළුස්සා දුම්ගස්සවීම සිදු කරන්නත් පුළුවන් පැංගිරි තෙල් ඇඟේ තවරා ගන්නත් හැකියාව තිබෙනවා නිදා ගන්නා විට මදුරු දැලක් තුලට වෙලා නිදා ගැනීමෙන් මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඩෙන්ගු හා චිකන් ගුණ්‍යා රෝගයේ බෝ කරන මදුරුවන් පුතේ බොහෝ විට උදෑසන සහ සවස් කාලයේදී තමයි අපිට බෝ කිරීමක් සිදු කරන්නේ. මීයන්ගෙන් බෝවන ලෙඩ රෝග. මීඋණ පුතේ අපිට හැදෙන්නේ ඇත්තටම මේක බැක්ටීරියාවක් මීයාගේ මුත්‍රා මගින් එය ජලයට එකතු වෙලා අපේ ශරීරයේ කැපුම් සීරුම් තියෙන ස්ථානවලින් අපිට වැළඳෙනවා
ඔයාලා දැකලා තියනවා නේද පුතේ කුඹුරු වැඩ කරන කාලෙට මී උණ සෑදෙන අවස්ථා වැඩි. ඒ කියන්නේ කුඹුරු ආශ්‍රිතව මීය වැඩිපුර ගැවසෙනවා. එහිදී ජලය සමග එකතු වෙලා අපේ ගොවි මහත්ම මහත්මීන්ගේ ඇඟට මේ මී උණ ඇතුල් වෙනවා. මී උණ කියන බැක්ටීරියාව ඇතුල් වෙනවා. ඒ නිසා පුතේ කුඹුරු වැඩට පෙර औषधि भाविता किरीम मगिन मीयुन रोगे वलक्वागान पुलवान मीयुन रोगे रोग लक्षण तमाय हिसरादय वामनय पाचनय समी कैसीम मांसपेशी केक्कुम समहा एस्कहवीम वगे देवाल मुत्रायामेदी पिटवन वार प्रमाणे अडवीम एवगेम महामारिय මෙම රෝගයේ අපිට සෑදෙන්නේ පුතේ මීයාගේ ශරීරයේ සිටින මැක්කෙකු මගින්. දැන් ඔයාලට පේනව නැති නේද මේ අත කළු වෙලා තියෙනවා. ඇත්තටම පුතේ මහාමාරිය තවත් නමකින් හඳුන්වනවා ඒ තමයි කළු මරණය කියලා. අපේ ශරීරය කළු පැහැයට පත් වෙලා පුතේ මරණයට පත් වෙන්න අවස්ථාව වැඩි. ඉතින් මේ මීයාගෙන් බෝවන රෝග වළක්වා ගන්න නම් අපි වැඩියෙන්ම කරන්න ඕනේ මීය බෝවන ස්ථාන අවම කිරීම. ඒවා විනාශ කරලා පරිසරය පිරිසිදුව තබා ගන්න ඕනේ. ඒ වගේම අපේ ආහාර පාන මීයන්ගෙන් ආරක්ෂා කර ගන්නත් ඕනේ. අපේ ගෙවල් දොරවල් වල තියෙන අනවශ්‍ය බඩු මුට්ටු අපි ඉවත් කරන්න ඕනේ. විශේෂයෙන් පුතේ දැන් මීයන්ව ඇල්ලීම සඳහා ඔවුන්ව වෙනත් තැනකට ගිහින් දාන්න පුළුවන් විදිහේ මී උගුල් තියෙනවා. ඒවා භාවිතා කරමින් අපිට මීයන්ගෙන් බෝවන ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. අපි දැන් අපිරිසිදු ජලයෙන් හා අපිරිසිදු ආහාර ගැනීමෙන් සෑදෙන රෝග ගැන කතා කරමු. කොලරාව, පාචනය, අතිසාරය වගේ රෝග පුතේ අපිට සෑදෙන්නේ අපිරිසිදු භාවය නිසා. මෙහිදී මලපහ පිටවීම, තෙහෙට්ටුව, බඩේ රිදීම, ආහාර අරුචිය, එමෙන්ම අපිට ශරීරයේ විචලනය වගේ දේවල් දැක ගන්න පුළුවන්. මම මේ පොදුවේ ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි කොහොමද මේ අපිරිසිදු ආහාර භාවිතය අවම කරමින් මෙවැනි රෝගවලින් ආරක්ෂා වෙන්නේ? විශේෂයෙන්ම ගෙමැස්සා පුතේ විවිධ තැන්වල වසා ඇවිත් ආහාර මත වැසීමෙන් අපිට මේ රෝග බෝ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නිවසාවට පිරිසිදුව තබා ගන්න. ඒ වගේම පුතේ කුණුගොඩවල් වැනි ස්ථාන අපිට ඉවත් කරන්න පුළුවන්. සෑම විටම පුතේ ආහාර හොඳින් වසා තැබීම මගින් මෙවැනි රෝගවලින් බේරීමට හැකියාව තියෙනවා. දැන් ඔයාලා මේ පින්තූරේ හොඳින් බලන්න පුතේ. මේ තියෙන්නේ විවිධ රෝගයන් වලට ලක්වෙච්ච පුජ්‍යලයෝ ඉන්න තැන. ඇත්තට මේක වසංගත අවස්ථාවකදී ගන්නාලද පින්තූරය. ශීරපායි සතුන්ගෙන් බෝවන ලෙඩ රෝග. දැන් මෙතන ඉන්නවා අපි සුරතලයට ඇති කරන සතුනොත් බල්ලා, පූසා, ඒ වගේම නරියා, වඳුරා, රිලෙවා, මුගටියා, කලවැත්තා. ඉතින් මේගොල්ලොන්ගෙන් අපිට ජලබීතිකාව කියන රෝගය ඇති වෙනවා. මේ මාරාන්තික වන අවස්ථාද දකින්න පුළුවන්. මේ ජලබීතිකාව ඇති වෙන්නේ පුතේ මෙම රෝගයේ සෑදුණු මේ ශිරපායි සතෙකු අපේ ශරීරයේ සපා කෑමකට ලක් වෙලා ඔවුන්ගේ කෙල අපේ ශරීරයට ඇතුළත් වීමෙන්. මේ වගේ අවස්ථාවලදී විශේෂයෙන්ම අපි එම සපා කෑමට ලක්ුණු ස්ථානයේ පුතේ හොඳින් සෝදා ගන්න ඕනේ. ඉන්පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පුතේ අපිට පාරදී හමු වෙන බල්ලන්ගෙන් ප්‍රවේශන් වෙන්න ඕනේ. එහිදී අපිට විවිධ වෙනස්කම් වලට, ඒ කියන්නේ අපිට නුපුරුදු සතෙකුගෙන් ප්‍රතිචාරයක් එනකොට අපි ඔවුන්ගෙන් ඉවත් වෙන්න ඕනේ. පුතාලට පුළුවන් මේ ගැන අන්තර්ජාලය ඔස්සේ තවත් විස්තර හොයන්න.
ඉතින් මේ බල්ලන්ගෙන් බෝවන රෝග වලින් ආරක්ෂා කරගන්න නම් මේ බල්ලන් පුතේ නිසි කාලයේදී එන්නත් කිරීමකට ලක් කරන්න ඕනේ. ඒ වගේම සුර අධික ලෙස සුරතල් කිරීමට යාමෙන් වළකින්න ඕනේ. සතුන්ගෙන් බෝවන ලෙඩ රෝග වලට අමතරව පුතේ රෝග වාහක පුජ්‍යලයන් මගිනුත් අපේ ශරීරයට රෝග සෑදීමේ අවස්ථාව තියෙනවා. පැපොල රෝගය. මෙහිදී රෝග ලක්ෂණ ලෙස බිබිලි දකින්න ලැබෙනවා. උණ, හිස රදය, වමනය, කෑම අරුචිය වගේ දේවල් රෝග ලක්ෂණ ලෙස ගන්න පුළුවන්. මේ පුතේ වෛරසයක් මගින් තමයි තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ සරම්ප රෝගයත් මේ හා සමානයි. උණ, සෙම ඇති වෙලා නියුමෝනියා තත්ත්වයට පවා පත්වෙන අවස්ථා දක්නට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ අපේ ශරීරයේ ලෙඩ කරන මෙවැනි දේවල් මේ තොරතුරු ඔයාලා හොයලා බලලා තවත් ඉගෙන ගනිීමේ අවස්ථාව තියෙනවා. දැන් ඔයාලට තේරෙනව නේද දුවේ පුතේ මේ රෝග බොහෝ රෝග අපි විසින්ම තමයි අපේ ශරීරයට ඇතුළත් කරගෙන තියෙන්නේ. මෙවැනි රෝග ඇතිවන අවස්ථාවන් අවම කර ගැනීමෙන් අපිට නිරෝගීව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ අදට ගුරුතුමී ඔයාලගෙන් සමුගෙන යනවා තවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු. ආයුබෝවන්.